එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ දෙවන අදියර අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවතුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනම අවරණය වන පරිදි කලාප සංවිධායකවරුන් 600කට අධික පිරිසකට මෙහිදී පත්වීම් ලබාදීම සිදු කෙරුණා. අභියෝගවලට බය පැනල නොගිය ඕනා දුෂ්කරතයකට මුහුණ දෙන්නට හැකියාවක් තියෙන නායකත්වයක් තියෙන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා අපි රටට ඔප්පු කරලා හමාරයි. අපි අපේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙඩියන්නේ මේ රටේ දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ වගකීම මේ වසර අවසන් වෙන්න කලින් බාර දෙනවා කියලා මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි මිත්‍රවරුනි. මම දැක්ක පහුගිය කාලේ සමහර දේශපාලඥයෝ කියනවා ඔය විවිධ අපෙන් ගිය දේශපාලඥයෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනන්න බැයි නම් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දෙ ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා එතුමාට නියත වශයෙන්ම ජනාධිපතිවරණය දිරන්න පුළුවන් කියලා දන්න නිසා එතුමා ඡන්දෙ ඉල්ලන්නේ. මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නෙත් නෑ. පාර්ලිමේන්තුවත් දීර්ඝ වශයෙන් කතා කරා. කාන්තාවන්ගේ සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන දෙකක් තියෙනවා. විමෙන්ස් එම්පවර්මන්ට් බලගැන්වීමයි, ඒ වගේම සමානත්වය. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක දින තීන්දුව අනුව නම් මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. රටේ ජනගහනයෙන් බහුතරයක් වුණත් ඒක ලබා ගන්න බැහැ. ඒ නිසා ඒ තීන්දුව ඇත්ත වශයෙන්ම මේ රටේ මේ පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාවටත් පටහැනි ලෙට සලකලා කේන්ද්‍රමන් පාර්ලිමේන්තුවට කිව්වා. විශේෂයෙන්ම මේ අපේ අරමුණ කාන්තාවන්ට පිරිමියා එක සමාන අයිතිවාසිකම් ලබා දෙන. මගේ මතය අනුව ඒ සඳහා ඒ අරමුණ ඉෂ්ට කරන්නට කිසිම ආයතනයකට බාධා කරන්නට බෑ. අධිකරණයටත් බෑ, විධායකටයත් බෑ, ව්‍යවස්ථාදායකටත් බෑ. අපි කැපවෙලා ඉන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ නිසා ඒ ගැන කිසිම බයක් තියන්න එපා කියලා අද පාර්ලිමේන්තුවේ මමත් ආණ්ඩු පක්ෂය ඇත් කිව්වා.